ආයුබෝවන් ඔගොල්ලෝ අද දන්නවා අපි මාතෘකාව මොකක්ද කියලා. මේ දවස්වල ගොඩක්ම ශ්‍රී ලංකාව ජනප්‍රිය වෙලා තියෙන Nokia 1+ සහ Xiaomi වේදින් එන Xiaomi Redmi Go කියන ෆෝන් දෙක අද කම්පයර් කරන්න තමයි යන්නේ. ගොඩක් හරි තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් entry level ෆෝන් එකකට යනකොට මෙන්න මේ ෆෝන් දෙක මොන ෆෝන් දෙක තෝරගන්න ඕනි කියන ගොඩක් හරි තියෙන ප්‍රශ්නයක්. අද එහෙනම් අපි මේ දෙක කම්පයර් කරලා බලමු. ඒ වගේම මතය තියන් Nokia 1 කියලා 2018 ෆෝන් එකක් ආවා. එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න මේ Nokia 1 නෙමෙයි Nokia 1+. ඒ වගේ Nokia 1+ and Xiaomi Redmi Go කියන ෆෝන් දෙක අපි කම්පයර් කරලා බලමු. ඒ වගේ පොඩි දෙයක් කියන්න තියෙනවා, මතක් කරලා channel එක subscribe කරන්න, මේ videos share කරන්න, ඔකන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් comment කරන්න. එහෙනම් අපි video එකට යමු. එදිර අපි මේ ෆෝන් දෙක ඉස්සම් launching ගැන කතා කරනවා නම් මේ ෆෝන් දෙක release වුණේ 2019 ජනවාරි වගේ මාසෙක. එතකොට ලංකාවේ available වුණේ 2019 මාර්තු වගේ ඉඳන් තමයි මේ ෆෝන් එක available වුණේ. එතකොට මම මේ අද වීඩියෝ එක කරන 2019 ජූනි මාසේ. එතකොට බොඩි එක ගැන අපි කතා කරනවා Nokia 1+ එකේ තියෙන plastic body එකක් Xiaomi Redmi Go එකේ. මේකත් වීඩියෝ එකේ පේනා වගේ Xiaomi Redmi Go එකේ තියෙන metallic finish එකක් තියෙන්නේ. එතකොට මේ material finish එකත් එක්ක body look එක ගත්තම අතන Redmi Go එක පොඩ්ඩක් ඉස්සරහින් ඉන්නවා. ඒ වගේම අපි මේ ෆෝන් දෙකේ display දෙක පොඩ්ඩක් compare කරලා බලනවා. දෙකේම තියෙන IPS LCD capacitive touch screen 16 billion වලින්. ඒ වගේම Nokia 1+ එක ස්ක්‍රීන් එක ඇත්තටම තරමක් විශාලයි. 5.45 ඉන්චස් වලින් තරමක් විශාල ඩිස්ප්ලේ එකක් තියෙනවා. Redmi Go එකේ 5.0 ඉන්චස් වලින් තමයි තියෙන්නේ. එතකොට ටිකක් ඩිස්ප්ලේ එක ලොකු එකක් හොයනවනම් අනිවාර්යයෙන්ම මම Nokia 1+ එකට යන්න වෙනවා. මොකද Xiaomi Redmi Go එකේ තියෙන 5.0 ඉන්චස් වලින්. එතකොට පැහැදිලි ලෙසම Redmi Go එක පොඩ්ඩක් විශාලත්වයෙන් අඩුයි. හැබැයි ඒ වුණාට pixel density එක ගැන කතා කරනවා නම් Nokia 1+ එකට වඩා Redmi Go එක ඉස්සරහින් ඉන්නවා. 197 pixel density එක 1+ එකේ තියෙන උඩට 296 296 density එක Xiaomi Redmi Go එකට තියෙනවා. එතකොට ඒක පැහැදිලි ලෙස ඉස්සරහින් ඉන්න Xiaomi Redmi Go එක. එතකොට අපි පොඩ්ඩක් මේකේ memory ගැන කතා කරනවා. දෙකේම තියෙන 1GB RAM සහ 8GB internal storage එක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ මේ දෙකේම 128GB දක්වා SD කාඩ් එකක් install කරගැනීමේ හැකියාව තියෙනවා. අපි මේ කතා කරන්න අවශ්‍ය මාතෘකාවක් තමයි මේ SIM slot ගැන. එතකොට මේ Nokia 1+ එකේ තියෙන hybrid dual SIM. එතකොට ඕගොල්ලන්ට dual SIM හෝ එතකොට ඕගොල්ලන්ට nano dual SIM හෝ එහෙම නැත්නම් එක SIM එකක් එක්ක micro SD card එක use කරන්න වෙනවා. හැබැයි Xiaomi Redmi Go phone එක ගත්තම එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. dedicated slot එකක් තියෙන dual SIM සමගම ඒ කියන්නේ SIM දෙකත් එක්කම ඕගොල්ලන්ට SD card එක පාවිච්චි කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මට නම් මේ දෙකෙන් හොඳටම ගැලපෙන්නේ Xiaomi Redmi Go කියන ෆෝන් එක. මොකද මම dual SIM පාවිච්චි කරනවත් එක්කම අනිවාර්යයෙන්ම SD කාඩ් එකට යන හින්දා. මොකද internal storage එක 8GB කියන්නේ පොඩ්ඩක් storage එක අඩු හින්දා. මොකද internal storage එක අඩු හින්දා අපිට අනිවාර්යයෙන් SD කාඩ් එකටත් ගොඩක් වෙලාවට යන්න වෙනවා. අපි අනිවාර්යයෙන් main cam එක ගැන කතා කරනවා නම් main cam එකේ Xiaomi Redmi Go එකේ cam එක තරමක් ඉදිරියෙන් ඉන්නවා. ඒකට හේතුව තමයි මෙගාපික්සල් 8ක් වුණාට තරමක ක්වොලිටි එකේ වැඩි බවයක් Xiaomi Redmi Go එකේ අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ කිරීමේදී ෆුල් HD වීඩියෝ 1080p පික්සල් වලින් අපිට වීඩියෝ කිරීමේ හැකියාව තියෙන Redmi Go එකේ. ඒ වුණාට Nokia 1+ එකේ 720 පික්සල් ඒ කියන්නේ HD වීඩියෝ විතර කිරීමේ හැකියාව තියෙන්නේ. සෙල්ෆි කැම් එක ගැන කියනවා නම් දෙකේම අපිට සංසන්දනය කරන්න දෙයක් නැහැ. දෙකේම එකම වගේ ක්වොලිටි එකක් තියෙන මෙගාපික්සල් 5 ගානේ කැම් දෙකම අපිට හම්බෙලා තියෙනවා. අපි දැන් පොඩ්ඩක් මේක වැදගත්ම කොටසක් වෙන platform එක ගැන කතා කරනවා නම් Nokia 1+ එකේ Android 9.0 Go edition එක තමයි default ආවේ. ඒ වුණා Redmi Go එකේ ආවේ 8.1 Go edition එක MIUI 9 version එකත් එක්ක. එතකොට chipset එක තියෙනවා Nokia 1+ එක ගැන කතා කරනවා නම් MediaTek වලින් CPU quad core 1.5 GHz Cortex A53 GPU power VR GE800 GPU එකක් අපිට බලා ගන්න පුළුවන්. Xiaomi Redmi Go එක ගත්තම chipset එක Qualcomm Snapdragon 425 CPU quad core 1.4 GHz Cortex A53 GPU එක Adreno 308 අපිට GPU එක Redmi Go එක. එතකොට මේ වෙනකොට මේ ජූනි මාසේ 2019 මේ වෙනකොට මේක අප්ඩේට් එක අපිට අවිල්ලා තියෙන අප්ග්‍රේඩ් කරගන්න පුළුවන් Android 9.0 5 edition එකට. අපි එහෙම අප්ග්‍රේඩ් කරගත්තොත් අනිවාර්යයෙන්ම අපිට ගොඩක්ම හොඳ බැටරි එක්ස්පීරියන්ස් එකක් සමග හොඳම එක්ස්පීරියන්ස් එක Nokia 1+ එකට වඩා Xiaomi Redmi Go එකෙන් ලබා ගන්න පුළුවන්. ඔකෙන් බැටරි දෙක ගැන කතා කරනවා නම් 1+ එකේ 2500mAh lithium ion removable battery එකක් තියෙන්නේ. ඒ වුණා Redmi Go එක ගත්තම non removable battery එකක් තියෙන්නේ. 3000mAh battery එකක් තියෙනවා. battery ගත්තොත් Xiaomi Redmi Go එක ඉදිරියෙන් ඉන්නවා.
සෙන්සර්ස් ගැන කතා කරාම දෙකේම තියෙන්නේ ඇක්සලෝමීටර්ස් සහ ප්‍රොක්සිමිටි සෙන්සර්ස් විතරයි. එතකොට අපි අවසාන වශයෙන් මේ දෙකේ ප්‍රයිස් ගැන කතා කරනවා නම් මේ දෙකම එන්ට්‍රි ලෙවල් ෆෝන් ගණනට අයිති වෙන්නේ. ඒ වගේ ප්‍රයිස් රේන්ජ් එක Nokia OnePlus එක මේ දවස්වල ශ්‍රී ලංකාවේ 12,500කට විතර ලබා ගන්න පුළුවන් LKR. ඒ වගේම Redmi Go එකත් 12,500කට 12,000කට විතර ලබා ගැනීම හැකියාව තියෙනවා. මේ ෆෝන් දෙකේ මිල ගණන් වල ලොකු වෙනසක් වෙන්නේ නැහැ. එතකොට මම අද ඔයගොන්ට පෙන්වලා දුන්න මේ දෙකෙන් මොකද්ද හොඳ කියලා අනිවාර්යයෙන්ම පැහැදිලිවම තරමක් ඉදිරියෙන් ඉන්නවා Xiaomi Redmi Go කියන ෆෝන් එක. එහෙනම් මම අද හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. මොන හරි ප්‍රශ්නක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ ෂෙයා කරන්න. ඒ වගේම අනිවාර්යෙන් මතක කරලා channel subscribe කරන්න. Thank you.